ගයන් සහ කවින්දයා කියන්නේ පහුගිය කාලේ බොහොම ආදරණීය පෙම්වතුන් දෙපළක් වුණා. ඉතින් ඔවුන් පෙම්වතුන් බවට පත්වීමත් සමග බොහෝ දෙනෙක් ඔවුන් ගැන කතා බහ කරලා තිබුණා. කොහොම නමුත් ඔවුන්ගේ ප්‍රේමයට තිත දෙබුණත් එක්කම බොහෝ දෙනෙක් ඔවුන් ගැන කනගාටු වෙලා තිබුණා. සමහරු නම් නිරන්තරයෙන් කියලා තිබුණේ ඔවුන් දෙන්නට නැවත එකතු වෙන්න කියලායි. ওই විදිහට ඒ දෙන්න ගැන නිරන්තරයෙන් කතා බහ කරද්දී ගයන් සහ කවින්දයා පහුගිය දිනයක ස්වර්ණවාහිනී නාලිකාවේ හිත ඉල්ලන තරු වැඩසටහනට සහභාගී වෙලා දෙන්නම එකට යුග ගායනා පවා සිදු කරලා තිබුණා. ඉතින් මේ හේතුව වගේම ඔවුන් එකට ඔවුන්ගේ ඡායාරූපත් සමාජ ජාලා මාධ්‍යවලට එකතු කරලා තිබුණු හේතුවෙන් බොහෝ දෙනෙක් කියලා තිබුණේ නැවත ඔවුන්ට එකතු වෙන ලෙසයි. සමහරු ඔවුන්ගෙන් අහලත් තිබුණා ඔවුන් දෙන්න නැවත ප්‍රේමපන්තියෝද කියලා. කොහොම නමුත් මේ හැමදේටම කවින්දයා අධිකාරී බොහොම සෙනෙහසින් සංවේදීව මේ විදිහට හැමෝටම කතා කරලා තිබුණා. ඔයාලගේ ආදරේ මට හුඟක් දැනෙනවා. මෙච්චර ආදරයක් ලබන්න මං ගියාත්මේ හුඟක් පින් කරලා ඇති. ඔයාලා එවන හැම මැසේජ් එකකටම මම පුළුවන් විදිහට කියවලා රිප්ලයි කරනවා. මේ තපස් දෙකට මට දුන්න ආදරේ මට අවුරුදු ගානකට සතුටින් ජීවත් වෙන්න ශක්තිය ලබා දුන්නා. පින් ඔයාලා හැමෝටම. මට ආදරය කරන හැමෝටමත් මම හරිම ආදරෙයි. මාත් එක්ක ඉන්න මේ පිරිස හැමදාම මට ශක්තියක් වෙලා ඉඳී කියලා මම විශ්වාස කරනවා. හැමෝම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි කියලයි කවින්දයා අධිකාරී සටහන් තබා තිබුණේ. ඒත් එක්කම බොහෝ දෙනෙක් අහලා තිබුණනේ ගයන් සහ කවින්දයා නැවතත් පෙම්වතුන් වෙලාද කියලා. ඉතින් ඒ ප්‍රශ්නයටත් ඇය සමාජ ජාලා මාධ්‍යවල පිළිතුරු දීලා තිබුණා දැක ගන්නට ලැබුණා. ඇය කියලා තිබුණේ ඔවුන් දෙපළ වැඩසටහනකට සහභාගී වෙලා සින්දු කියපු බව පමණයි. මීට පෙරදී ඔවුන් අතර ආදර සම්බන්ධයක් තිබුණා. දැන් ඔවුන් දෙදෙනා අතර තියෙන්නේ හොඳ මිතුරුදමක් බව තමයි කවින්දයා අධිකාරී අවසානයේ කියලා තිබුණේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.